දැන් මේ පෞකිර අවසල මූණු පොත බලාගෙන ගියාම ඔයා දකින්න ඇති හෑෂ්ටැග් ගහලා anonymous අපි message pass කරා ආයචනා කරා message pass කරා හරි anonymous Save Sri Lanka. Save Sri Lanka anonymous. කියලා අපි hashtag එකක් එක්ක දාපුවාම anonymous ලට මේ message එක යනවා. ඒගොල්ලෝ දකින්නවා අපේ රටේ තියෙන දේවල් ටික හොරමර වංචා තියෙනවා නම් ඒවා එළියට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේ මේ anonymous කියන එක ගැන ගොඩක් කතා කරානේ. හරි මම මේ වෙන කාරණා ගැන මේ ගැන anonymous ලා ගැන කතා කරන්න ලෑස්ති වෙන්න. ආ කවුද මේ anonymous කියන්නේ? Anonymous කියන්නේ මම හිතන්නේ සම්භවය බලනකොට මට හිතෙන විදිහට hippopotamus ලට මොකක් හරි සම්බන්ධයක්. කොහොමද ඉතින් ඔයාගේ size එක හැටියට hippopotamus ගැන කතා කරන එක හරි ඉතින් මොකක් හරි ඥාතිකමක් ඇත්ත තමයි hippopotamus එක මට තේරෙනවා hippopotamus මොකද anonymous ලගෙනයි anonymous කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමින් කතා බහට ලක් වෙන hackers ලගේ team එකක් group එකක් ඒක අපි දන්නේ නැහැ team එකක්ද එක්කෙනෙක්ද කවුද කින්නමද අපි දන්නේ නැහැ ඉතින් hackers ලගේ එලිටෙන කට්ටියක් නෙවෙයිනේ හරිද ජාත්‍යන්තර මට්ටමින්ම කතා බහට ලක් නිසා ජාත්‍යන්තර මට්ටමින්ම පිළිගත්තු team එකක් තමයි يعني පිළිගත්තු කියන්නේ දන්න anonymous කියලා කියන්නේ හරිද දැන් ඔය අංජුව හැක් කරනවා කියන එක ඇවිල්ලා ගත්තාම ඉතින් ඒක හොඳ වැඩක්ද හොඳයිද නරකයිද කියලා අනුමත කරනවා කියන එක අපිට කියන්න බෑ හරිද හැබැයි hackers ලගේ වර්ග දෙකක් තියෙනවා දන්නවද hackers ලගේ වර්ග දෙකක් තියෙනවා අපේ ඔෆිස් එකෙත් වර්ග දෙකක් ඉන්නවා ඒක කට්ටියක් චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා Facebook එකකින් log out වෙන්න බැරි වෙලා ගියාම ඒ account එක හැක් කරලා වෙන වෙන කෙල්ලන්ට message කරනවා anonymous ලා හොඳයි. ආහ්. ඉතින් මොකද වර්ග දෙක? වර්ග දෙකක් තියෙනවා hackers ලගේ. හරි. එකක් තමයි white hat. අනිත් කට්ටිය black hat. Black hat. හරි. ඒ white hat කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ වැඩවලට. ඒ කියන්නේ මේ hack කරනවා කියන එක ඇවිල්ලා හොඳ වැඩවලට පාවිච්චි කරන අපි හිතමු දැන් ඔය වංචා දූෂණ එලි දක්වන්න ඊට පස්සේ මිනිසුන්ට අසාධාරණ දේවල් වෙනවා නම් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න. හරි. අන්න ඒ වගේ අන්තර්ජාලයෙන් hack කරලා ඒක හොඳ පැත්තට පාවිච්චි කරන කට්ටිය black hats ලා කියලා කියන්නේ. ඒකම අනිත් පැත්ත. ඔව් ඩේටා උස්සනවා. නරක පැත්තට දැන් අපි හිතමු බැංකු කාඩ් වලට ලොග් වෙලා බැංකුවට ලොග් වෙලා ඒවෙන් සල්ලි අදිනවා. ඒ කියන්නේ පද්ධති වල තියෙන දුර්වලතා හඳුනාගෙන ඒව හරහා රිංගල ඒවෙන් කරන නරක වැඩක අකටයුතුකම් කරන කට්ටිය තමයි black hats කියන්නේ නරක වැඩ කරන කියලා. පොඩි කාලේ එහෙම නිකේ නරක වැඩ කරන. හරි. දැන් ඉතින් anonymous ලා කියලා කියන්නේ ඒගොල්ලන්ට ඇවිල්ලා අසාධාරණයේ කියන එක පෙන්වන්න බෑ. හරිද හොරකම් වංචාවල් අසාධාරණයේ කියන එක පෙන්වන්න බෑ කියලා තමයි anonymous ලා කියන කණ්ඩායමට තියෙන කාරණේ. ඉතින් එතකොට අනිත් දේ යාලගේ වීඩියෝ ඒකේමයි තියෙන හරි බය හිතෙන විදිහට මේ වීඩියෝ කරන්නේ. මුලදී මේගොල්ලෝ පෙනී ඉඳලා තියන්නේ මේ ජෝකස් ලා කණ්ඩායමක් වගේ නේද? ඔව් නිකම් මූණක් දාලා නේ. මූණ දාලා අන්තර්ජාල ක්‍රියාකාරී විමධ්‍යගත හැකර්ස් ලා කියලා තමයි මේගොල්ලන් හඳුන්වන්නේ. මුලින් ජෝකස් ලා වගේ තමයි ඉඳලා තියෙන්නේ 2003. හරි. ඔය anonymous කියන සෙට් එක පටන් ගන්න 2003. ඒගොල්ලන්ට පුළුවන් හැක් කරන්න අමාරුම පද්ධති වලට ඒගොල්ලෝ අනවසරයෙන් ඇතුළලා කොහොම හරි හැක් කරන. ඒ මා පුදුමා මේකේ තරම් දක්ෂයිනේ. පුදුමාකාර හැකියාවක් තියෙන එක ඇවිල්ලා. හරි දැන් ඔය දැන් ඒගොල්ලෝ හෙලිදරව් කරලා තියෙනවා කෙලින්ම සෑහෙන ලෝකේ කාටවත් හොයාගන්න බැරි වගේ ගොඩක් දේවල්. මේ නිසාම ජාත්‍යන්තර සංවිධාන පවා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තියෙනවා. උදාහරණ වල විකිලීක්ස් සිද්ධි හේ මතක ඇතිනවාට නේ. පහුගිය කාලේ සිද්ධ වුණේ. හරි. වැඩි ඕනේ නැබන් FBI එකත් හැක් කරලා දිනවනේ anonymous ලා. ලෝකේ තියෙන රහසිගතම ආරක්ෂකම තොරතුරු පද්ධතියක් නේ FBI කියන්නේ. ඒක හැක් කරලා දිනනවා කියන්නේ. හරිද? එතකොට එතනින් හරි ගත්තාම ඔය Visa, Master වගේ කම්පැනි, Sony ඒ වගේ කම්පැනි වල මේගොල්ලෝ රිංගලා හැක් කරලා දිනන දැන් පුදුමාකාර ටැලන්ට් එකක් තියෙන සෙට් එකක්. හරිද? හැබැයි anonymous ලාටත් වැඩ වරදින අපුත් ඒක දැනග. අන්න ගුරුන්ටත් අකුරු වරදේ කියනවනේ. හරි 2008 දී මේගොල්ලෝ කරන චර්ච් ඔෆ් සයන්ටොලොජි කියන අඩවියට වෙබඩවියට දවන්ත සයිඩෝකාරක් කියලා කරනවා. ඒක වැරදුන්නේ නැහැ. ඒක හරි ගියා. හරිද? ඒකෙන් තමයි මේගොල්ලෝ ගැන ගොඩක් කතා බහට ලක්ුණේ. මොකද ඒක තැටි ආරක්ෂක පරිගණක පද්ධතියක්. හරිද? මේ නමුත් ඒකත් මේගොල්ලෝ හැක් කරනවා. හරිද? ඊළඟට ඔය ISIS එකේ ට්විටර් account 20,000ක් විතර ඒගොල්ලෝ හැක් කරලා තියෙනවා. හරි අන්න ඒ වගේ. ඒගොල්ලන්ට වැරදුනා කියලා මම කිය මොකක්ද දන්නවද? 2014. හරි මයිකල් බ්‍රවුන් කියන පුද්ගලයාගේ මරණය සම්බන්ධ සිද්ධියක් වුණානේ. හරි මේ සිද්ධිය සම්බන්ධව වෙඩිතැබීමකින් මරණයටපත් වෙන්නේ. හරි සම්බන්ධව anonymous ලා හෙලි කරනවා මේ ඝාතනය කරේ අහවලා කියලා. හැබැයි එයා නෙමෙයි කරලා තියෙන්නේ. ඒ කරලා තියෙන්නේ වෙන කෙනෙක්. පස්සේ එළියෙන්. අන්න එතනින් මිනිස්සු ඊට පස්සේ දැන් මම අවුරුදු ගාන 30 මේකට මේ කම්පැනියට කොච්චර හොද කරත් වැඩක් නැහැ නේ. ඉතින් එක දෙයක් උත්තාම ඉතින් ආයේ ඉතින් වැඩේ ඉවරයි නේ. ඒ කරන එකත් ඉතින් ඔය කරනවනේ ඔක්කොට. දැන් අපේ වයිෆ්ට මං කසාද බැදපු 10 ඉඳලා කොච්චර හොඳ දේවල් කරලා දුන්නත් කොච්චර gedara වැඩ කරත් වැඩක් නැහැ නේ. අර සම්බන්ධය වුණ දවසේ නම් මයින්නවනේ.
sorry. ආයෙ හිට වැටෙනවා දකින්න ආසද මම. එතකොට ඒ වගේ ඊට පස්සේ මේගොල්ලන් අප්‍රසාදෙට ලක් වෙනවා. හරි. පස්සේ අවුරුදු පහක් විතර නිහඬලා ඉඳලා ආයෙ මේගොල්ලෝ කරලියට බහිනවා. ඔන්න ඊට පස්සේ අර මතකද ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන ඇමරිකානු ජාතික අර පොලිස් නිලධාරී කළු ජාතික පාගල මේ මරන්නේ පාරමැද්දි ගැලසිර කරලා. අන්න ඒ සිද්ධියත් එක්ක මේගොල්ලෝ ආයෙ මම කියන්නේ අසාධාරණේ පෙන්වන්න බෑ කියලා එනවනේ මස්ලට. ඒගොල්ලෝ ආයෙ එළියට එනවා ඒක හින්දා. ඊට පස්සේ දැන් මේ රෂියන් යුක්‍රේන් ඔය එක සම්බන්ධව ඔන්න දැන් ඇනොනිමස්ලා එකට අත ගහලා තියෙනවා. කොටිම්ම කරන රෂියන් ටීවී චැනල් එකක් හැක් කරලා තියෙනවා. දැන්ද කොනංගි කොහමද කියලා නේ හිටපු ගමන් මේකෙන් බර වොයිස් එකක් එහෙම දන්නේ නැති වොයිස් එකක් එහෙම වුණොත් එහෙම හැක් කරලා වෙන්න පුළුවන් ඈ. ඉතින් දැන් කොහොම හරි දැන් අපිත් ඉතින් ඇනොනිමස්ලාට දැම්මා. අපිත් ඉතින් බලන් ඉන්නවනේ කවුරු හරි උඩින් බලා ගන්න කියලා බේරගෙන යනකම්. හරිද? දැන් ඇනොනිමස්ලා ඊළඟට කාගේ පැත්තටද හැරෙන්නේ කියලා ඉතින් අපිත් බලන් ඉන්නවා. ඒගොල්ලොත් එක එකව කියලා තියනවා. බලමුනේ. අපි දිහාත් බලයිද කියලා. ඔයාව නම් හැක් කරොත් නම් ඉතින් ආයේ වාගේ ගන්න සංසාරයක් නෑ. අර ඔක්කොම ඇරි කරන්න. අර රබර් රත්තේ ඉන්දිකා ගිහින් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රසන්නය දක්වා යවු මැසේජ් ටික මෙලියට දැම්මොත් ඇති මුළු පිරිමි සංහතියටම ජීවිත කාලෙම කලකිරෙන්න නැති මැසේජ් ටික දැක්කම. මම හයිඩ් කරලා තියෙන තැන් කවුරුත් දන්නේ. හයිඩ් කරලා තියෙන තැන. ඔන්න දාන්නම් හින්දුවක්. අදට මම අනොනිමස්ලට අපේ රට ඒවල් අල්ල ගන්න බැරි වුණේ. අපේ ෆයිල්ස් හොයා ගන්න කියන්නේ හොයාගත්ත කියමු. ඒ ෆයිල් එක කෙලියට ගන්න එක කොච්චර අමාරුද? එක්ක එතන ඒ මිස් ඇවිල්ලා නැහැ. ඒක ටේබල් එකේ ඉන්නවා. නැත අද බෑ හෙට එන්න. හෙට එන්න ඕනි හෙට තමයි දවස. නැත අල්මාරි යතුරු ගෙදල්ලා නැහැ. නැත අස්සංගඩ ලොක්ක ඇවිල්ලා නැහැ. මිස් ෂොපින් ගිහිල්ලා ඒව නැත එනකන් ඉන්න වෙලා තියෙනවා. ආන් ඇනොනිමස්ලාට වැඩ දුරු තැන. ඇනොනිමස්ලාට අපෙන් මීට පස්සේ එක වතුර උගුරක් නැහැ.